හැඩරුව විශේෂාංගෙන් මම ඔබට උදැසනත් මතක් කරා දැන් විරාමයකට යන කලිනුත් මතක් කරා අපිට ලස්සනට ඉන්න බොහොම හැඩවත් වෙ ඉන්න දිදුලන සමක් තියාගන්න කවුද උදව් කරන්න කියලා ඉතින් ඒ ගැන කියන්න මත්තෙන් ඔබ යවන කාලේ දිදුලන චරිතයක් වෙන්න නේද නිතරම උත්සාහ කරන්නේ අපි කියන්නේ අපි දීප්තිමත් පාසලේ දීප්තිමත් චරිතයක් වෙන්න ඔබ උත්සාහ කරනවා කාර්යාලයේත් ඒ විදිහම තමයි දීප්තිමත් ඒ වගේම තමයි බොහොම හැඩට ලස්සනට ඉන්න චරිතයක් වෙන්න ඔබ උත්සාහ කරනවා හැබැයි ඒ උත්සාහය තුළින් ඔබ දකින්නේ ශරීරයේ එක් අංගයක් වෙන ඔබේ සමගන හැබැයි සමහේ තියෙන දිදුලන බව දීප්තිය වැඩි කරගන්නට නම් උදව් කරන්නේ ග්ලෝ විතරමයි. ඒක නිසාම තමයි අපි ඒ ගැන අද කතා කරන්නට හිතුවේ. ඒත් එක්කම තමයි මොකද ඒ ගැන කතා කරනකොට තවත් බොහෝ දේවල් එකතු වෙනවා. ලෝ පුරා රටවල් 34කම තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කර ලෝ ප්‍රකට මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ වෙළඳපළට තිළිණ කර සම සඳහාම පූර්ණ අභ්‍යන්තර පෝෂණ අතරේකයක් වන ග්ලෝ සමගින් අපි බොහෝ දේවල් දැන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හා සම්බන්ධව බොහෝ දැනුමක් තියෙන බොහෝ දේවල් කතා කරන්නට පුළුවන්. ඇයව අපි අපේ වැදිරියට ආරාධනා කරා. ආහාර හා පෝෂණ වේදිනිය ශකිලා ගමගේ මෙනවි. අයිපෝන් සුබදාසන. ගුවන්. ඔව්. එතන ශකිලා අපි කතා කරොත් එහෙම දැන් යවන කාලයේ අපි කියන්නේ අපිට වැඩිපුර ලොකු ගැටලු නැහැ. හැබැයි යවන කාලයේ අපේ සම බොහොම දීප්තිමත් බොහොම ලස්සනට තියාගන්නට යවණයන් උනන්දු වෙනවා මේ සමේ පෙනුම රැක ගන්නට. හැබැයි මේ පැහැයට දීප්තියට මේ හැම දෙයකටම ග්ලෝ උදව් වෙනවා නේද? අපිට ඒ ගැන අපිට කතා කරන්න පුළුවන් සැකයකින් තොරව. ඔව් ලංකා ඇත්තරම දැන් ඔයා කිව්වත් වගේ යෞවන කාලේ අපි තරුණ අවදී අපි ඉතාම කැමති ලස්සනට ඉන්න අපි හැමෝම කැමති අපිට කවුරුහරි ලස්සනයි කියනවා නම් අපේ සම සුන්දරව තියෙනවා නම් නිරෝගීව තියෙනවා නම් ඒ වගේම තරුණ පරිම සෑහෙන කාලයක් රැක ගන්න පුළුවන් නම් අපි හැමෝම කැමති මම හිතන්නේ යෞවන කාලය කිව්වම ඒක අපිට හැමදාම තියෙන දෙයක් නෙමේ අවුරුදු 18 20 25 ගොඩක් දුරට අවුරුදු 35 වගේ වෙනකොට අපේ යෞවන සමය ගෙවිලා ඉවර වෙනවා එතකොට මේ කාලේ තියෙන සම අපේ යෞවන සමය ගෙවිලා වුණත් මම හිතන්නේ අපි හැමෝම කැමති මේ සම අපිට හැමදාම තියාගන්න පුළුවන් නම් එකම විදිහට තියාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපිට පුළුවන් තරම් කාලයක් අපේ මේ අර තරුණ කාලේ තිබිච්ච ලස්සන සම තියාගන්න පුළුවන් නම් අපි හැමෝම කැමති ඒකින්ද අපි යෞවන කාලේ අපිට ලොකු ගැටලු නැති වුණත් අපේ දැන් වර්තමානයේ වෙන විට විශේෂයෙන්ම මේ සම පිළිබඳ චර්ම පිළිබඳ විශේෂඥ වෙච්ච පරේෂකවරුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ සම යෞවන කාලේ තියෙන සම පවත්වා ගැනීම වගේම ඒක අර ඇන්ටි ඒජින් ඒජින් වියපත් වීමේ ස්වરૂපයේ ලක්ෂණ පහ පුළුවන් තරම් පරක්කු කරන්න මොනවද කරන්න ඕන කියන එක ගැන දැන් ගොඩක්ම සම්පිබඳ විශේෂ විශේෂඥයන්ගේ පරේෂණේ ඒ දිශාවට යොමු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ සම කියන දේ ගත්තොත් එතකොට මේක තමයි අපේ ශරීරයේ ආවරණය වෙලා තියෙන විශාලතම ආවරණය. සම තමයි අපේ විශාලතම ඉන්ද්‍රිය වගේම අපේ අභ්‍යන්තර සිරුර සියලුම දේවල් ආරක්ෂා වෙලා තියෙන්නේ මේ අපේ මේ බාහිර ආවරණය නිසා. එතකොට මේ සම මේක බාහිර ආවරණය වුණාට අපි ගොඩක් වෙලාවට මම හිතන්නේ අපි ඒක ගැන තියෙන අවධානය අපේ දැන් අභ්‍යන්තර ඉන්ද්‍රියන් ගත්තොත් අපේ හાર્ට් එක, අපේ කිඩ්නීස්, ලිවර්, අක්මා, වකුගඩු වගේ දේවල් ගැන අපි ගොඩක් අවධානය යොමු කරනවා. නමුත් මේ සමේ නිරෝගී පැවැත්ම ගැන අපි එච්චරම දුරට හිතන්නේ නැහැ වගේ ගතියක් අපිට දැනෙන්න තියෙනවා. මෙන්න මේ නිසා තමයි අපි සමේ පෝෂණය ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙ යුත්තේ. ඉතින් මේ සඳහා ප්‍රධානම දේ අපේ සමට අවශ්‍ය පෝෂණය, අපේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබා දෙන ප්‍රධානම ආකාරය තමයි අපි ලබා ගන්න ආහාර. එතකොට මේ වර්තමානයේ වන විට අපි ලබා ගන්න ආහාරත් එක්ක අපේ ආහාර රටාවන් එක්ක අපේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ පෝෂණය අපි ලබා ගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්ව මතුවෙමින් තිබෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම හිතන්නේ අපි ආහාර වගේම පෝෂණ අතිරේක පිළිබඳවත් අවධානය යොමු කරන්න වෙලා තියෙන වර්තමානයේ වෙනකොට. හින්දා අනිවාර්යයෙන්ම අපි මේ සියලුම ආකාරයෙන් අපේ බාහිර සුන්දරත්වය අපේ ඔයා කිව්වත් වගේ අපේ යෞවනයේ කාලය හැමදාටම පුළුවන් තරම් කාලයක් තියාගන්න අපි උත්සාහ කරන්න ඕනේ අපේ
සමට ලබා දෙන පෝෂණය මගින්. මම හිතන්නේ ශක්ලා කිව්ව දේවල් හරි වැදගත් මේ විද්‍යානුකූල පැත්ත ශක්ලාට කතා කරන්න පුළුවන්. කොයි විදිහටද අපි දෙයක් තෝරගන්නට ඕනේ, කොයි විදිහටද මේ පෝෂණය අපි ලබා ගන්නට ඕනේ. ඉතින් දීප්තිමත් දෙදුලන සමකට සැමදාම ග්ලෝ ඉන්නේ නිසාමයි පෝෂණ අතිරේකයක් විදිහට. තව කාරණාවක් තමයි ශක්ලා දැන් අපි දැන් දෙයක් තෝරා ගන්නවා. හැබැයි සමහරක් වෙලාවට හිතන දෙයක් තමයි මේ වෙළඳ පොලේ තියෙන ඕනෑම ආලේපනයක් ආලේප කරාට පස්සේ හරි ලස්සන හමක් හැදෙයි කියලා. හැබැයි මේ ආලේපනය ආලේප කරායින් විතරමද අපිට ලස්සන සමක් හදා ගන්නට පුළුවන්? ඒකට අභ්‍යන්තර පෝෂණයක් අවශ්‍යයි නේද? මම හිතන්නේ මේ කාරණාව පැහැදිලි කරොත් එහෙම. ඔව් අනිවාර්යයෙන්ම ලංකාව දැන් ගොඩක් අය සමෙන් සමට අර බාහිරින් කරන සත්කාර පිළිබඳ අවධානයක් යොමු කරනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන දේ තමයි සම කියන්නේ සම නිර්මාණය වෙලා තියෙනවා කොටස් තුනකින්. අදශර්මය, චර්මය සහ අපිචර්මය. ලේයර්ස් තුනකින් තමයි ප්‍රධාන වශයෙන්ම මේ සම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ සමේ අපිට පිටතින් පේන්න තියෙන්නේ අපිචර්මය කියන කොටස. එතකොට ගොඩක් දුරට මේ මේ අපිචර්මය කියන කොටස තියෙන්නේ මැරුණු සම. අජීවී සෛල තමයි මේ අපිචර්මය තියෙන කොටස තියෙන්නේ. එතකොට ඔබ බාහිරින් යම්කිසි ආලේපනයක් සිදු කරනවා නම් මං හිතන්නේ ඔබේ ආලේපනය සිදු කරන්නේ අර අජීවී සමට. එතකොට මේ අජීවී සමට මං හිතන්නේ අපි කොච්චරවත් බාහිර ආලේපන භාවිතා කරා කියලා ලොකු අපිට ඉෆෙක්ට් එකක් හම් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තාවකාලික ඔබට දෙයක් තමයි ලබා දෙන්නේ. ඔබ හිතන්නකෝ දැන් ඔයාට වෙඩින් එකකට හරි පාටි එකකට හරි මොකක් හරි ස්පෙෂල් ෆන්ක්ෂන් එකකට යන්න තියෙනවා නම් අපි කැමති ෆේෂල් එකක් කරන්න, ක්ලීන් අප් එකක් කරන්න, ඒ වගේ දේවල් කරන්න කැමති. එතකොට ඒක තාවකාලික. ඒක දීර්ඝකාලීන නැහැ. නමුත් අපේ මේ සමේ පෝෂණය කියන දේ අපේ රුධිර ගමනාගමනය වගේ දේවල් පෝෂණය විශේෂයෙන්ම අපිට ලැබෙන්නේ සමේ යටම තියෙන කොටස් වලට. ඒ කියන්නේ අදශර්මයට. ඒකට තමයි ලේ ගමනාගමනය මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ සමට අවශ්‍ය නිසි පෝෂණය අපි ලබා ගන්න ආහාර හෝ වේවා, ආහාර අතිරේක හෝ වේවා, ඒ දේවල් වලින් ලබා දෙද්දී අපිට මේ පෝෂණය ලබා දෙන්න පුළුවන් කෙලින්ම මේ සමේ යටම කොටසට අදශර්මයට. එතකොට ඒ සම තමයි කවදා හරි දවසක උඩට එන්නේ. මොකද ලේයර්ස් යටින් හැදෙද්දී ඒ දේවල් තමයි උඩට එන්නේ. ඉතින් ඔබ යම්කිසි නිවැරදි පෝෂණයක් ලබා දුන්නොත් ඔබට ඒ පෝෂණය යම් කාලයක් යද්දී ඒක පිටතර මතු වෙනවා වගේම ඒක අපිට අර බාහිරින් කරන ආලේපනයකට වඩා සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් වෙලාවට මේ අපි හිතනවනේ මේ සම මේ රැලි වැටීම මේ වගේ දේවල් මේ දවසකින් දෙකකින් වෙන දේවල් කියනවා. ඇත්තටම කියනවා නම් නැහැ. මං හිතන්නේ මේ සමේ පෝෂණය කියන දේ සමට අවශ්‍ය පෝෂණය දැන් අපි කතා කරගෙන හිටියේ මේ සමේ ඇතිවන ගැටලු ගැනනේ. එතකොට මේ ගැටලු දවසකින් දෙකකින් ඇතිවන දේවල් නෙමෙයි. ඇත්තටම කියනවා නම් මේ අපිට ඇතිවන රෝගයක් කියන දේ ගත්තොත් ඒක නිකන් අයිස්බර්ග්යක් වගේ. මං හිතන්නේ අපිට රූපසරහනක් දැක ගන්න පුළුවන් වෙයි අයිස්බර්ග් එකක. එතකොට මේක කන්සෙප්ට් එකක්, අයිස්බර්ග් ෆිනොමිනා ඔෆ් ඩිසීස් කියන කන්සෙප්ට් එක. එතකොට මේ අයිස්බර්ග් එකක් අපි දැක්කොත් ඒකේ අයිස්බර්ග් එකේ අපිට පිටතින් පේන්න තියෙන දකින්නවා. ඔව්. අපි මේ අයිස්බර්ග් එක අපිට පිටතින් පේන්න තියෙන ඉතාම කුඩා කොටසක්. නමුත් ඔබ බලන්න ඒකේ අත තිබෙන දේ ඉතාම විශාල අයිස් කුට්ටියක් තිබෙනවා. ඉතින් අපි මේ සම ගත්තොත් සමේ ඇති වෙන ගැටලු ගත්තොත් අන්න ඒකත් මේ අයිස්බර්ග් එකක් වගේ තමයි. සමේ පිටතර පෙන්වන්න මේ ගැටලු සමේ හිතන්නක අපි උදාහරණයක් විදිහට සම වියපත් වියලි ගතිය ඇතිවීම, වියපත් වීමේ ලක්ෂණ. මේ වියපත් වීමේ ලක්ෂණ දවසකින් දෙකකින් ඇති වෙන දේවල් නෙමෙයි. මේ ලක්ෂණ කාලාන්තරයක් තිස්සේ අපේ සමේ බාහ්‍ය අභ්‍යන්තරයට යම් යම් ඉෆෙක්ට්ස් දෙනවා, බලපෑම් කරනවා. එතකොට අපේ ශරීර අභ්‍යන්තරයෙන් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ගැටලු විසඳා ගන්න. නමුත් අපිට යම් අවස්ථාවක් එනවා මේ අපි ගැටලු විසඳා ගන්න නම් අපි විසඳා ගන්න අවශ්‍ය දේවල් අපි පිටතින් සපයන්න ඕනේ ලංකාව. එතකොට අපි මේ දේවල් පිටතින් සපෙවෙ නැත්තම් වෙන්නේ මේ කන්ඩිෂන් එක තව ටිකක් වර්ස් වෙනවා. තව ටිකක් බරපතල වෙලා මේ ලක්ෂණ පිටතට පේන්න පටන් ගන්නවා. හරියට අර අයිස් කුට්ටියේ යට ජලයේ නැට තියෙන කොටසට වඩා ඒක ඉතාම විශාල වෙලා උඩට එන කොටස ඉතා කුඩා වෙනවා වගේ අර පොඩ්ඩ සමෙන් පිටතට දෙන්න පටන් ගන්නවා. හැබැයි
එතකොට යත ලොකු දෙයක් වෙලා ඉවරයි. සමහර විට අපිට ඒ දේ එක දවසකින් දෙකකින් අපිට ඒ දේ නැති කරගන්න බෑ. ඒකට ඉතාම ලොකු process එකක් දෙන්න වෙනවා. ඊට පස්සේ ඒක අර අභ්‍යන්තරයේ තියෙන දේ නිරෝගී කරන්න. ඉතින් මං හිතන්නේ අපේ මේ සමේ ගැටලුත් අන්නේ වගේ ඒක හින්දා ඔබ සමට නිරෝගී සමක් හෙල්දි සමක් යංග ලුකින් සමක් ඒ කියන්නේ තරුණ බව රැකුණ සමක් දීර්ඝකාලීනව තියාගන්න කැමති නම් මං හිතන්නේ ඔබ අර බාහිරින් කරන දේවල් වලට වඩා සමේ අභ්‍යන්තරයට නිසි පෝෂණයක් ලබා දීම පිළිබඳ ඉතාම ලොකු අවධානයක් යොමු කළ යුතු වෙනවා. හොඳයි ඒක තමයි ඉතාමත් වැදගත්. ඔබ තරුණ කාලයේම ඔබේ සුන්දරත්වය ගැන ඔබේ දිදුලන සම ගැන හිතනවා. ඒ නිසාම තමයි අවුරුදු 15ක්ම එකසේ ග්ලෝ මේ තරම් ජනප්‍රිය වෙන්නේ ඔබ අතර. ඉතින් ඔබේ දිදුලන කමට ඔබේ සමෙහි තියෙන වර්ණයට ඒ සමෙහි තියෙන පෝෂණය පිටතට පෙනෙන විට අපි දන්නවා ඒ ඔබත් එක්ක ග්ලෝ ඉන්නවායි කියලා. ඉතින් ඔබට හිතනවා ඇති දැන් මම තාම තරුණයි. මගේ හැම තවත් ලස්සන කරගන්නට ඕනේ. ග්ලෝ ගැන තවත් මොනවද තියෙන විස්තර? අපිට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා ඒ හා සම්බන්ධව දැනගන්න. මා දුරකථන අංකය ඔබට දැන් ලබා දෙන්නම්. 0777-34-71 ඒ වගේම තමයි ඔබට පුළුවන් Facebook එකෙන් YouTube එකෙන් ග්ලෝ ශ්‍රී ලංකා කියලා සර්ච් කරපන් පස්සේ මේ ගැන තවත් විස්තර දැනගන්න. YouTube එකෙනුයි FB පිටුවෙනුයි අපිට පුළුවන් ග්ලෝ ශ්‍රී ලංකා කියලා සර්ච් කරපහම මේ ගැන තවත් බොහෝ විස්තර දැනගන්න. මොකද ඇත්තටම මේ විශ්වාසවන්තව අපි මේ පෝෂණ අතරේක ගැන කතා කරන්නේ අපි මතුපිටින් අපි දකින පෙනුමට ලස්සනට මතුපිටින් ආලේප කරන දේවල් හරි තාවකාලික නිසා අභ්‍යන්තරයෙන් අපිට පුළුවන් නම් අපි සාමාන්‍යයෙන් ශක්ල කතා කරනකොට මේ අවුරුදු 18-20 නම් මේවත් කමක් නැහැ නේද? අපි තරුණ කාලයේම අපි ග්ලෝබීලා අපි වයසට යන එක පොඩ්ඩක් ස්ටොප් කරගන්න නවත්තන්න පුළුවන් නේද? අනිවාර්යෙන් අපේ තරුණ කාලේ ඉඳන්ම අපි තරුණ කාලයේ තියෙන සම සෑහෙන කාලයක් තියාගෙන ආසයි නම් අනිවාර්යෙන් අපි තරුණ කාලේ ඉඳන්ම මේ වගේ අභ්‍යන්තර පෝෂණයක් ලබා දෙන්නට අනිවාර්යෙන් සමේ පෝෂණය ගැන හිතන්න ඕනේ. හොඳයි දැන් ශකිලා දැන් ඔබට තියෙන දැනුමානුව මම හිතන්නේ මේ ගැනත් නිවැරදි පිළිතුරක් අපිට ලැබෙයි කියලා හිතනවා. මොකද දැන් රූපලාවයන ගාරවල තියෙන සහ රූපලාවන උපදේශ ගැන කතා කරනකොට විද්‍යානුකූල පසුබිමක් නැති බොහෝ රූපලාවන නිෂ්පාදන ගැන අපි විටින් විට කතා කරනවා. විටින් විට අපි වෙනත් සැල්වල තියෙනවා මේ කරලියට එනවා. හැබැයි අපි කොයි විදිහටද නිවැරදි දේ තෝරාගන්නේ? මම හිතන්නේ මේ ඔබේ තියෙන දැනුමානුව අපේ ප්‍රේක්ෂකින්ට මේ පැහැදිලි කරන්නට හැකියාව තියෙවි. අනිවාර්යයෙන්ම ලංකා දැන් මං හිතන්නේ අපි සුපර් මාකට් එකක හරි ෆාමසි එකක හරි ගිහිල්ලා අපි ඒ ෂෙල්ෆ් එකක් දැක්කොත් ඒකේ තියෙනවා මේ බියුටි ප්‍රොඩක්ට්ස් මේ බියුටි ප්‍රොඩක්ට්ස් කියන්නේ මේ බියුටි කැප්සියුල්ස් කියන එක මේ මීට වසර 10කට 15කට අතීත කාල මෑත ඉතිහාසයේ තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ වර්තමානයේ වෙන විදිහ තමයි මේක ගොඩාක්ම මේ කරලියට ඇවිත් තියෙන. ගොඩක් අය මේකට අවධානය යොමු කරන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට දැන් වර්තමානයේ වෙන විදිහ අපිට මේ බියුටි කැප්සියුල්ස් කියන දේවල් ඉතාම රාශියක් වෙළඳ පොලේ දකින්න ලැබෙනවා. අසමට මේ තියෙනවා මේ නෑ අද තියෙනවා හෙට නැති වෙන්න වගේ ඒ තරම් ඉක්මනට ප්‍රොඩක්ට්ස් එනවා. එන තරම්ම වේගෙන් ගොඩක් දේවල් යනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? එතකොට අපි කොහොමද අපේ දැන් ක්ලයන්ට්ස්ලා අපේ දැන් හිතන්නකො ඔයා මේ දෙයකට මොන හරි දෙයක් භාවිත කරන්න කැමති. එතකොට ඔයා කොහොමද ඒක තෝරගන්නේ? ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නේ. දැන් අපිට අද තිබිලා හෙට නැති වෙන ප්‍රොඩක්ට් එකක් ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ? පිස්සා අනිවාර්යෙන්ම දැන් මම පෝෂණ වේදිනියක් විදිහට එමත් නැත්නම් හෙල්ත් කෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට මං මගේ සබ්ජෙක්ට් එක ගැන මගේ පෝෂණය ගැන මම දන්නවා. එතකොට මට කියන්න පුළුවන් යම්කිසි ආහාර වර්ගයක් හෝ යම්කිසි දෙයක් ගත්තොත් මෙන්න මේකෙන් මේ වගේ දෙයක් තමයි වෙන්නේ. මෙන්න මේ නියුට්‍රියන්ට් එකෙන් මේ වගේ දෙයක් තමයි ඔයාට දෙන්නේ. මේක ගත්තොත් ඔයාට මේ වගේ ඉෆෙක්ට් එකක් හම්බ වෙන්නේ කියලා කියන දේ මට කියන්න පුළුවන්. යම්කිසි ආහාරයක් හෝ යම්කිසි පෝෂක සංගතකයක් ගත්තොත්. නමුත් දැන් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරද්දී මේ ප්‍රොඩක්ට් එකේ
ගොඩක් දේවල් තියෙනවානේ ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා හැබැයි මේ ප්‍රොඩක්ට් එකක් ගත්තාම මට කියන්න බෑ කෙලින්ම මේක ගන්න මේක මෙහෙමයි කියලා දැන් ප්‍රොඩක්ට් එකක් මාකට් එකකට එනකොට ඒක ගොඩක් වෙලාවට ඒවා එක එක හෙල්ත් ක්ලේම්ස් එක තමයි එන්නේ මේක ගෑවොත් මෙහෙම වෙනවා මේක ගත්තොත් මෙහෙම වෙනවා මේක බිව්වොත් සුදු වෙනවා ඒ වගේ එක එක හෙල්ත් ක්ලේම්ස් එක තමයි ගොඩක් වෙලාවට දැන් මේ ප්‍රොඩක්ට්ස් එළියට එන්නේ එතකොට මේ හෙල්ත් ක්ලේම්ස් ගැන අනිවාර්යයෙන්ම මිලදී ගන්න කලින් බුද්ධිමත් විදිහට අපේ කාන්තාව අනිවාර්යෙන් හිතන්න ඕනේ මොකද මේ දේවල් දැන් කවුරු හරි ප්‍රොඩක්ට් එකක් මාකට් එකකට දානවා නම් ඒක නිකම්ම දාන්න බෑනේ ඔව් ඉතින් ඔබ කියනා වගේම අපේ කාන්තාවන් බුද්ධිමත් නිසාම තමයි මේ වැඩසටහන මේ ග්ලෝ ගැන අවුරුදු 15ක් තිස්සේ කාන්තාවන් යුවතියන් ජාත්‍යන්තරයේ අපේ ජාත්‍යන්තර රූ රජිනියන් විශේෂයෙන්ම රොසෑන් ඩයස් අපේ රූ රජිනක් එතුමියා අද ඇවිල්ලා නැහැ මේ කාලේ සම්බන්ධව තිබ්බ ගැටලුවක් නිසා ඉතින් මේ අය ග්ලෝ මිලදී ගන්න මේ ග්ලෝ වලින් ලැබෙන අභ්‍යන්තර පෝෂණය නිසාමයි ඒ විශ්වාසය ඔවුන් තුළ තියෙන නිසා තමයි අවුරුදු 15ක් තිස්සේ මේ තරම් බැබලෙන්නේ ග්ලෝ. ඉතින් ඒ නිසාම තමයි ඔබ නිරන්තරයෙන්ම තෝරා ගන්නේ ග්ලෝ ඔබේ සමට හිත කරා දීප්තිය ලබා දෙනවා හොඳ පෝෂණයක් ලබා දෙනවා කියලා. ඉතින් ඒ නිසාම නැවත වාරයක් ඔබට මා කැමති ඒ දුරකථන අංකයන් ලබා දෙන්න ඔබට පුළුවන් ඒ හා සම්බන්ධව තවත් වැඩි විස්තර දැනගන්නට 0742 34 71. දැන් තිරේ දිස්සෙනවා 0772 34 71. ඒ වගේම තමයි ෆේස්බුක් පිටුවෙන් ඒ වගේම තමයි අපි කතා කරොත් එහෙම YouTube පිටුවෙන් අපට පුළුවන් ග්ලෝ ශ්‍රී ලංකා කියලා සර්ච් කරාට පස්සේ මේ දේවල් දැන කියා ගන්නට. ඉතින් දැන් අපිට කාල වේලාව තමයි මේ සියලු දෙයටම හරස් වෙන්නේ ශකිලා. තවත් බොහෝ දේවල් ඔබත් එක්ක කතා කරන්නට තියෙන හැබැයි අපි ඉදිරි කොටස ඉදිරියට තියමු නේද? එතකොට ඔබට පුළුවන් වේවි ග්ලෝ ගැන තවත් බොහෝ දේවල් ලබන සතියේ දැන කියා ගන්න. හැබැයි දැන් මං හිතන්නේ මේ ග්ලෝ ගැන තියෙන රහස ඔබ දැනගෙන ඉවරයි. දැන් මේ වෙනකොටත් ඔබ ග්ලෝත් එක්කනේ එකතු වෙලා ඉන්නේ. ඉතින් එහෙමනම් තවත් මෙහි තියෙන පෝෂණ ගුණය සහ මෙහි තියෙන අඩංගු දේවල් ඇයි අපි එවැනි දෙයක් මිලදී ගන්නට ඕනේ? අපි අපේ පෝෂණ අතිරේකයක් විදිහට අපි ලබා ගන්නට ඕනේ අය කියලා ලබන සතියේත් කතා කරමු. ඉතින් එහෙමනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආහාර හා පෝෂණ වේදිනේ ශකිලා ගමගේ මෙනවයට තවත් ලබන සතියේ තවත් දවසක නෙවෙයි අපි ලබන සතියේ ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සමදෙනවා. හයි පාට් සුබදාසා. ආයුබෝවන්. ඒ වගේම ලංකා මට මේක පොඩි අවස්ථාවක් කරගන්න ඕනේ මේ ලැබුවා වුණ අත්තර සහ ඉදිරියට ලබන්නා වුණ අවසර අපේ සියලුම ලස්සන වෙන්න කැමති යුවතියන්ට ඉතාම ලස්සන නිරෝගී සමක් ලැබෙන දිදුලන සමක් ලැබෙන නවසරක් වෙන්න කියලා.